පහුගේ කාල වකවානුවේ එන්නත් 1527ක් මිලදී ගැනීමට ටෙන්ඩර් එකක් ඇඳිවුවා. ටෙන්ඩර් තුනක් ලෙස මේක දාලා පළවෙනි එකේ එන්නත් 600ක් දෙවෙනි එකේ එන්නත් 470ක්. දෙවැන්න හදිසි මිලදී ගැනීම ලෙස දේශීය වෙළඳපොළෙන් එන්නත් 550ක් සහ ටෙන්ඩර් කැඳෙව්වා. ඉදිරිපත්තර අධිපිච අඩුම ටෙන්ඩරේ තිබුණේ රුපියල් 68400යි. ඒකට විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතියක් ලැබුණා. ජාතික ඖෂධ නියාමන අධිකාරියත් අනුමැතිය ලැබුණා. ඊළඟට අඩුම ටෙන්ඩරේ තිබුණේ ඊළඟට තිබුණේ 75840. හැබැයි ඒක තියෙද්දී වැඩිම මිලක් ඉදිරිපත් කළා තිබුණේ රුපියල් 1,00,000 1500ක් මේකට පෞගේ කාලයේ විශේෂඥ වෛද්‍යවරුත් විශාල විරෝධයක් දැක්වම පිළිකා එන්නත පිළිබඳව හැබැයි ඒක මිලදී ගන්න වැඩපිළිවෙල සකස් කරා විශේෂයෙන්ම මේ ක්‍රියාදාමයේ සිදු වුණයින් පස්සේ අතරම රජයට දළ වශයෙන් ගත්තොත් කෝටි 10ක පාඩුවක් සිද්ධ වෙනවා මේක ගණන් හදලා බලපුවා 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනෙම පැනවපු ජාතික ප්‍රසම්පාදන කොමිසම ලිපියකින් දැනුම් දීලා තිබෙනවා සෞඛ්‍ය ලේකම්වරයාට ලේකම්වරියට මේ මිලදී ගැනීම කරුණා කළා ජාතික ප්‍රසම්පාදන කොමිසමේ ගයිඩ්ලයින්ස් වලට අනුව ක්‍රියා කරන්න කියලා හැබැයි ඒක සිද්ධ වෙලා නැහැ. ඒක නැතුව තමයි මේක මිලදී ගත්තේ මම අහන්න කැමතියි ඔබතුමාගෙන්. මේක දිගින් දිගටම තවත් ක්‍රියාත්මක කරන්න ඔබතුමා ඉඩ තියෙනවද? නැත්නම් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා මේකට අවශ්‍ය කරන නිවැරදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවද කියලා මම අහන්න කැමතියි. ඔබතුමාට ඇවිල්ලා ඕක කියපු සමාගමේම කට්ටිය මාව හම්බුණා ඇවිල්ලා. හම්බුණා මම ඒ වෙලාවේ එවකට හිටපු සභාපතිවරයාට කතා කරා. මම ඇහුවා මොකද්ද මේ ක්‍රමවේදය ඇයි මේ අඩුමේකට දැන්නේ? මුලින් තියුණ චෝදනාව මොකද්ද? 2,80,000ක වෙනුවට මම 1,44,000 ගෙනාවාම කිව්වා අඩු එක ගෙනාවාම ඒක බාලයි. එතකොට ඒකේ කෝටි ප්‍රකෝටි ගාණක් මං ඉතුරු කරාම ඒකට තමයි මේ පෞගේ කාලේ ඉඳලම සද්දේ දාගෙන ඒ සමාගමේ නියෝජිතයොත් එක්ක අවු වෙලා කරේ. හරි. එතකොට දැන් කියනවා මේක අඩුයි ඒකින්ද අඩු එක ගන්න. ඖෂධ ගැනීමේදී මේකේ ටෙක්නිකල් ඉවලියුෂන් කමිටි එකේ ඉන්නේ ඔක්කොම කන්සල්ටන්ට්ස්ලා. දැන් පිළිකා ඖෂධ පිළිකා විශේෂඥවරු දෙපැත්තක් තියෙනවා. කොටසක් අරක නරකයි කියනවා කොටසක් හොඳයි කියනවා. නම් වෙන ගැටලුවක් නැහැ. හරි 280,000 ඉඳලා 1,05,000 අඩු වීම ගැන මම පිළිගන්නවා. ඒක ගැන ගැටලුවක් නැහැ. මම කියන්නේ ඒක තුල ඊට පස්සේ එන ටෙන්ඩර් එකත් යනවා නම් අර එක කම්පැනි එකට අවශ්‍ය විදිහට අන්න එකයි තිබුණ ප්‍රශ්නේ. ඒකයි මම මට තිබුණ ප්‍රශ්නේ.